BFM சித்தமுனி කැලණිය විශ්වවිද්‍යාලෙ ඔය සිද්ධිය වුණා කියලා අපිට වාර්තා වෙන්නේ පහුගිය සති අන්තයේ. අපි මේ පිළිබඳ තොරතුරු දැනගන්න දැන් සූදානම් කැලණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය සංගමේ සභාපති මහාචාර්ය ජීවන්ත ප්‍රේමරත්න මහතාව සම්බන්ධ කරගන්න. මහාචාර්යතුමනි, මේ මට මුලින්ම දැනගන්න ඕනේ ඇත්තටම මේ විශ්වවිද්‍යාලය වහන්න හේතු වුණු කාරණාව ඔබතුමන්ලා දන්න විදිහට මොකක්ද? විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය විසින් ප්‍රකාශයක් නිකුත් කරලා තියෙනවා සියලුම ශිෂ්‍යයන්ට සහ කැලණි විශ්වවිද්‍යාලයේ සිටින සියලුම සේවක මණ්ඩලයේ ආචාර්යවරුන්ට සහ අධ්‍යයන අනධ්‍යයන සහ විධායක කියන අයටත් ඒ වගේම තමයි සමාජයට. මේක අපි මුලින්ම ඉතාමත්ම කෙටියෙන් කිව්වොත් එහෙම මේ මාස දෙවනිදා එහෙම නැත්නම් පළවෙනිදා රාත්‍රී පමණ මේ සිද්ධියක් සිද්ධ වුණා. විශේෂයෙන්ම අපේ අනධ්‍යයන සේවක ආරක්ෂක නිලධාරීතුමෙකුට ශිෂ්‍යයන් විසින් අත්නොමතිකව කිව්වොත් ඒක නිවැරදි අරගෙන ගිහින් පහර දීලා මං හිතන්නේ අපේ ජිම් එක තියෙන මේ ක්‍රීඩා අංශයේ තියෙන පරිශ්‍රයේ එතුමාව ගේට්ටුවකට ගැට ගහලා ඒතර වදහිංසා පමුණුවලා මං හිතන්නේ ඒක මෙලේච්ඡ ක්‍රියාවලියේ තමයි ආචාර කැලණි විශ්වවිද්‍යාලයේ ආචාර සංගම හැටියට අපි උත්තිකන් හැටියට දකින්නේ. එතකොට ඒ සිද්ධියට පාදක වුණේ කුමක්ද කියන එක මම හිතන්නේ මේ වෙනකොට අපි කැලණි විශ්වවිද්‍යාලයේ ආචාර සංගමයේ හැටියට අපි දැඩිසේ ප්‍රකාශයක් නිකුත් කරා. කිසිම කෙනෙකුට මේ කැලෑ නීතියවත් නීති අතට අරගෙන කටයුතු කරන්න බෑ. එතකොට ඒ අතතේ පාලන අධිකාරියට අපි දැඩිසේ ප්‍රකාශයක් නිකුත් කරා සහ පාලන අධිකාරිය මම දැඩිසේ විශ්වාස කරනවා මේ වෙනකොට ඒව අවශ්‍ය කටයුතු පියවර ගනී කියන එක. මොකද එතකොට අපට සිද්ධ වුණේ ඒ නන් ඇකඩමික්ස්ලා එහෙම නැත්නම් අනධ්‍යයන සේවක මණ්ඩලයේ බවතුන් මේකට අප්‍රසාදය පළ කරලා මම හිතන්නේ සඳුදා ඒ කියන්නේ අද බදාදා පෙරේදා ඒගොල්ලෝ සංකේතාත්මක වැඩවදනයක් කරා. නමුත් ඒගොල්ලෝ මම හිතන්නේ සේවයට වාර්තා කරා. නමුත් සියලුම සේවයෙන් අකුරට වැඩි කිරීම හෝ සේවයන් වල නියුත වුන්නේ නැහැ. එතකොට විශ්වවිද්‍යාලය පවත්වාගෙන යන්න බෑ කොහොමත්. මොකද විශ්වවිද්‍යාලය පවත්වාගෙන යන්න අපේ ලෙක්චර් හෝල් සරින්න ඕන, ලයිට් වතුර මූලික අවශ්‍යතා ටික දෙන්න ඕන, අනධ්‍යයන කාර්මණ්ඩලය කියන්නේ ඉතාමත්ම වැදගත් අපේ සමාජික බෞතුන්. එතන මේකට අපි සහයෝගයක් හැටියට වෘත්තීය ගරුත්වය ආරක්ෂාව කරගෙන ඒ අදාළ ආයතනයේ වෘත්තීය ගරුත්වය ආරක්ෂා කරගෙන අපට යටිතල පහසුකම් ටික ලබා දීගෙන අපේ සහ අපිට අප කියන අර ඩිග්නිටි එක තියාගෙන වැඩක් කිරීමේ හැකියාවක් තියෙන්න ඕන කියන එකට වග කියන්න ඕන විශ්වවිද්‍යාල පාලන අධිකාරිය. එතකොට මම හිතන්නේ අධ්‍යයන අනධ්‍යයන සහ විධායක කියන සියලුම සමාජික බෞතුන් එක්ක විශ්වවිද්‍යාල පාලන අධිකාරිය අපි කිහිප වතාවක් හම්බ වුණා, සාකච්ඡා කරා. ඉතින් මේ වගේ සිද්ධියක් වුණාම ඒකට හේතුව කුමක්ද, ඇයි ඒක උනේ, ඒකට අදාළ පාර්ශ්වයන් මේ වෙනකොට ශිෂ්‍යයන් හතර දෙනෙක් අඳුනාගෙන තියෙනවා පාලන අධිකාරිය විසින් මේක මේ සිද්ධිය සම්බන්ධයෙන්. නමුත් ඒ සිද්ධිය උනේ ඇයි කියන එකට පාලන අධිකාරිය මං හිතන්නේ ඉතාමත්ම දැනුවත්. මං හිතනවා ඒකට ඒ අවශ්‍ය සුදුසු පියවර ගනී කියන එක. මේ එතකොට මේක ඇත්තටම මම කියන්න ඕන මාධ්‍යයට වුණත් මෙතන උනේ අපේ ඉන්නවා මේ ඩිෆරෙන්ෂියබල් එහෙම නැත්නම් විශේෂ අවස්ථා තියෙන දරුවෙක්. ඒ දරුවාගේ මවක් නවත්තලා තියෙනවා යම්කි හේතුවක් ඉන්න. මොකද ඒ දරුවට අවශ්‍යයි මව හෝ පියා. මං හිතන්නේ පිරිමි නේවාසික ආගාරිත. ඒතර ඕක මම හිතන්නේ ඉස්සෙල්ලාම ඒ ප්‍රශ්නය නිරාකරණය කිරීමේ වගකීම බැරෑරුම්කම මං හිතන අවබෝධ වෙලා තියෙන පාලන අධිකාරියට. ඒතර එහෙම නූනා නම් මේ සිද්ධිය වෙන්නේ නැහැ කියන එක තමයි මම ප්‍රකාශ කරන්නේ. හැබැයි මෙහෙම එකක් තියෙනවා. යම්කිසි සිද්ධියක් වුණාට පස්සේ ඒක ඉන්න ශිෂ්‍යයෙක් හෝ අධ්‍යයන හෝ අනධ්‍යයන හෝ විධායක නිලධාරියෙක් සමනීති අතර අරගෙන තමන්ට අභිමතය පරිදි මෙලෙජ්ජ ලෙස කුර ලෙස රජකාලයේ දුන්න දඬුවම් හෝ එහෙම දෙන්න කිසිම අයිතියක් නැහැ. මේකට තියෙනවා රටේ පවතින නීතියක් තියෙනවා, විශ්වවිද්‍යාලයේ ක්‍රමවේදයක් තියෙනවා. දැනට විශ්වවිද්‍යාල ක්‍රමවේදයේ යටතේ ඒ පරීක්ෂණ විනයානුකූල පරීක්ෂණ කරගෙන යනවා. ඒ අදාළ පාර්ශ්වයන්ට සියලුම පාර්ශ්වවලින් මං හිතන්නේ ප්‍රකාශ සටහන් කරගෙන තියෙනවා කිරිබද්දර පොලිසිය සහ මං හිතන්නේ කැලණිය පොලිසිය හරහා. එතකොට ඊට අමතරව රටේ පවතින නීතිය ක්‍රියාත්මක කරන්න කියන එක තමයි මම හිතන්නේ සියලුම වෘත්තීය සමිතිවල අපේ ඒකාබද්ධ වෘත්තීය සමිතිය කියලා තියෙන අනන්තයන සහ විධායක නිලධාරීන්තුමාලාගේ ඊට අමතරව කැලණි විශ්වවිද්‍යාල ආචාර සංගමයේ තියෙන අපි ආචාර සංගමය විශ්වවිද්‍යාල ආචාර සමී සම්මේලනත් එක්කත් ඉතාමත් දැඩි සම්බන්ධයෙන් කටයුතු කරන්නේ. ඒතර අපිත් මේ ගැන මම විශ්වාස කරනවා දැඩිසේ මේකට සාධනීය විදියට මේ ප්‍රශ්න निराකරණය කළා විශ්වවිද්‍යාල ඉතාමත්ම ඉක්මනින් විවෘත කළා ශිෂ්‍යංගයේ අධ්‍යාපන කටයුතු ඇති කරයි කියන එක පාලන අධිකාරියේ
කර යුතු දෙයක් හැටියට මම දැඩිසේ විශ්වාස කරන්නේ. දැන් මහාචාර්යතුමනි මේ අපි දැක්කා ඔය පසුගියදා සිසුන් පැවැත්වු රාත්‍රී ජාමයේ උද්ඝෝෂණයේ අවස්ථාවේදීත් ඉන් අනතුරුවත් මහා ශිෂ්‍ය සංගමයේ විදිහට ඔවුන් මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කරනවා. ඇත්තටම මේ අර ඔබතුමා සඳහන් කරපු ඔය විශේෂ අවශ්‍යතා සහිත ශිෂ්‍යයාගේ මව සම්බන්ධව යම් ලිංගික අඩන්තේට්ටම් හෝ බලහත්කාරකම් කිරීමේ සිදුවීමක් පිළිබඳව එහි සත්‍යතාවයක් තියෙනවද? නෑ, එහෙ සත්‍යතාවයක් කියලා කියන්නේ මෙහෙමයි. අපට යම්කිසි පුද්ගලයෙකුට කියන්න බෑ මේ ලිංගික අඩන්තේට්ටම්ද සිදුුනේ මොකද්ද කියන එක. නමුත් ඒ සිදුවීමට හේතු පාදක කරුණ බලන්න ඕන. අපි දැඩිසේ අපේ අප්‍රසාදය පළ කර සිටිනා කැලණිවිසිද ආචාර සංගමය හැටියටත් මම දැන් සියලුම විශ්වවිද්‍යාලයේ වැඩ කරන සියලුම සේවක බෞතුන් විසින් මේ කරපු ක්‍රියාමාර්ගය සුදුසු නැහැ කියන එක. මොකද පිරිමි නේවාසිකාගාරයක් තුළ විශේෂ අවස්ථා තියෙන මමක් වෙන්න පුළුවන්. නමුත් ඔබතුමා දන්නවා අපි මේ මම බුද්ධඝමේ අපේ මහරහතුන් වැඩ ඉන්න මං හිතන ආරාමයකවත් අපේ භික්ෂුණියකට එහෙම රැයක් නවත්වන්න ඉන්න බැහැ කියන එක බුදුදහමේ කියලා තියෙනවා. ඉතින් මං හිතන්නේ මේ මේකට අවශ්‍ය වූ සාධක ටික ඉවර කළා ඒකට සාධනීය පිළිතුරක් දෙන්න පුළුවන් විශ්වවිද්‍යාල බලාධිකාරීට. ඉතින් ඒක උනේ කොහොමද කියන එක ගැන මට එහෙම මම දැනුවත් නැහැ. මම දන්නෙත් නැහැ. මොකද තියන්නේ විවිධ ප්‍රකාශ කරන එක සමාජ මාධ්‍ය හරහා හෝ පත්‍ර හරහා හෝ. නමුත් මේකට මම හිතනවා දැඩිසේ එහෙමනම් මේකට ක්‍රමවේදයක් තියෙනවා, කරන්න ඕන විදියක් තියෙනවා. ඒ කියන්නේ මේකට දැන් පරීක්ෂණ පවත්වනවානේ රටේ නීතිය තියෙනවා. ඒතර පොලිසිය ඉන්නවා. පොලිසිය විසින් ප්‍රකාශ ලබාගෙන තියෙනවා කියලා මම දන්නවා. මම මේ ප්‍රකාශ ගැන සඳහන් කරන්න යන්නේ නැහැ. පොලිසිය විසින් මේවා කරගෙන යනවා. ඊට අමතරව විශ්වවිද්‍යාලයේ මම හිතන්නේ විනයානුකූල පරීක්ෂණ කරගෙන යනවා. ඒක සාමාන්‍යයෙන් අපි සිද්ධියක් වුණාම හැම පාර්ශ්වයම ගෙනල්ලා ඒක බලලා විමසලා එහෙම තමයි ඒක කරගෙන යන්නේ. මහජාතකමනේ දැන් මේ සමා වෙන්න දැන් ඔය විශේෂ අවශ්‍යතා සහිත දරුවාගේ මව නේවාසිකාගාරයේ තුර රැඳිලා මේ දරුවාගේ ශිෂ්‍යයාගේ මේ ආවතේව කටයුතු සිදු කිරීම සම්බන්ධව මට දැනගන්න ලැබුණා ආචාර්යවරුන් සහ මහාචාර්යවරුන් බොහෝ දෙනෙක් පාලනාධිකාරියට පැමිණිලි කරලා තියෙනවා ඒක එහෙම කරන්න එපා කියලා. එහි නිවැරදි තත්ත්වයක් තියෙනවා. එහෙ සත්‍යතාවයක් කියන්නේ මෙහෙමයි. ඒක කර යුතුයි අපි. අපි ශිෂ්‍යයන් උදව් කර යුතුයි. විශේෂ අවස්ථා තියෙන ළමයින් වෙනුවෙන් මම හිතන්නේ විශ්වවිද්‍යාල පාලන අධිකාරියත් සහ අනිකුත් මම හිතන්නේ ආදි විද්‍යාර්ථීන් සහ සියලුම පාර්ශ්වයන් විශේෂයෙන්ම මම කියනවා ශිෂ්‍ය සංගමයේ ඇතුළුව අනිකුත් සියලුම පාර්ශ්වයන් උදව් කරනවා. ඒ ගැන කිසිම කතිකාවක් නැහැ. නමුත් මේ කරන පිළිවෙලේ ක්‍රියාපටිපාටියේ ප්‍රශ්නයක් තියෙනවා. මම හිතන්නේ ඒ විශේෂ අවස්ථා තියෙන දරුවන් විශේෂ තැනක නවත්තලා එහෙම නැතුව මම ඔබතුමත් පිළිගන්නවා මමත් පිළිගන්නවා දැඩිසේ මේ ළමයි 3-400ක් ඉන්න පිරිමි නේවාසිකාගාරක තියෙන එක වරදක් හිතේට නෙමෙයි දකින්න ඕන. ඒකෙන් ඇතිවන ප්‍රතිඵලයක් ලෙස තමයි අද මේ තත්ත්වය උදා වෙලා තියෙන්නේ. මං හිතන්නේ ඉස්සෙල්ලාම අපි ඇඩ්‍රස් කරන්න ඕන, අපේ අවධානය යොමු කරන්න ඕන මෙන්න මේ ප්‍රශ්නෙට. මම හිතන්නේ ඒකට පාලන අධිකාරිය පියවර ගනී කියන එක දැඩි විශ්වාසයක් තියෙන ආචාර සංගම හැටියට. මොකද අපි ඒක පෙන්නලා දුන්නා. එහෙම නොවුණා නම් අද මේ තත්ත්වය සිදු වෙන්නේ නැහැ කියලා. මහාචාර්යතුමනි මම ඔබතුමාට ඇමතුම ලබා දෙන්න පෙර ආතුව කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමිය එක්කම මිනිත්තු කිහිපයක් කතා කරන්න අවස්ථාව හම්බුණා. එතුමිය හැකි උපරිම උත්සාහය ගන්නවා මේ තත්ත්වය සමතේකට පත් කරන්න කියන කාරණාව සඳහන් කළා. ඊයේ දවස වෙනකොට දැන් විශ්වවිද්‍යාල භූමියෙන් පිට වෙලා ගිහිල්ලා තියෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතරතුරේ මේ වෙනකොට විභාගවලට ඉතාම නුදුරේදී මූණ දෙන්න ඉන්න අය සිටින බව වාර්තා වෙනවා. එතකොට මේ විශ්වවිද්‍යාලයේ වසා දැමීමත් එක්කලා මේ වෙලාවේදී වැඩිම බලපෑමක් ඇති වෙන්නේ මොන මොන ක්ෂේත්‍රවලටද, මොන මොන ශිෂ්‍යයන්ටද, මොන මොන විභාග සඳහාද කියන කාරණාවත් පොඩි පැහැදිලි කිරීමක් කරන්නකෝ. ඔව්, මෙහෙමයි. මේ අවස්ථාවේදී කියන්න ඕන, ප්‍රකාශ කරන්න ඕන, කැලණි විශ්වවිද්‍යාලයේ පීඨ 7ක් තියෙනවා. පස්චාත් උපාධි පීඨය හැරුණාම ඒක තියෙන්නේ මම හිතන්නේ MSc, PhD සහ පස්චාත් උපාධි. නමුත් ඒ දරුවෝ පස්චාත් උපාධි කරන අය බොහෝ විට සතියන්තයේ හෝ ඒගොල්ලන්ගේ ක්‍රමවේදය වෙනස්. එදිනෙදා කටයුතු වලට වඩා. එතකොට නමුත් මෙතන සීන විද්‍යාර්ථියෝ අපි දන්නවා විද්‍යාපීඨයේ තියෙනවා, සමාජ විද්‍යාපීඨයේ තියෙනවා, මානව ශාස්ත්‍ර පීඨයේ තියෙනවා, කොමර්ස් ඇන්ඩ් මැනේජ්මන්ට්, ඒ වගේම තමයි කම්පියුටර් ඇන්ඩ් ටෙක්නොලොජි සහ වෛද්‍ය පීඨය. වෛද්‍ය පීඨය අපි සියලු දෙනාම දන්නවා. ඒක පරිශ්‍රයේ තියෙන රාගම ප්‍රධාන පරිශ්‍රය. ඒ ශිෂ්‍යයන් මේකට අදාළත් නැහැ. මම හිතන්නේ ඒගොල්ලන්ගේ වැඩ කටයුතු සාමාන්‍ය පරිදි සිද්ධ වෙන බව තමයි මගේ දැඩි විශ්වාසය. නමුත් ඇත්ත වශයෙන්ම මේ සිද්ධිය සිද්ධ වුණාම
මෙතන අපි බලන්න ඕන මේක විසඳගන්න සුදුසු සහ ඉක්මන්ම සහ සාධනීය ක්‍රමය මොකක්ද කියන එක. ඉතින් උදාහරණයක් ගත්තොත් අපි දන්නා අනාත්මයන සේවක බවතුන් විශේෂයෙන්ම මේ වෙච්ච සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සාධනීය විදියක් කරේ නැත්නම් ඒකත් විශ්වවිද්‍යාලේ පවත්වාගෙන යෑමට නොහැකි. මොකද ඒගොල්ලොත් මම හිතන්නේ උද්ඝෝෂණවල ස්ට්‍රයික් වල නිරත වුණොත් ඒකත් හොඳ දෙයක් නෙමෙයි. මෙතන වෙන්නේ මං හිතන්නේ විශ්වාසය වර්ධනය කිරීම. මං හිතන්නේ විශ්වාසය කියන එක තියෙනවා ශිෂ්‍යයන් සහ අනාත්මයන අධ්‍යයන සහ විදායක කියන බවතුන් අතර විශ්වාසය තියෙනවා. මේ ශිෂ්‍යයන් කීප දෙනෙක් නිසා සිදු ඊට අමතරව අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඔය විශේෂ අවස්ථා තියෙන ළමයින්ගේ ඒවත් සාධනීය විදියට මං හිතන්නේ ඒවත් විශ්වවිද්‍යාලය විසින් ක්‍රියා කරොත් මේ ප්‍රශ්නේ ඉතාමත් ඉක්මනින් සිදු කරන්න පුළුවන්. අර ඔබතුමා කියනා වගේ විභාග කටයුතු තියෙන සමහර පීඨ තියෙනවා. නමුත් මම හිතන්නේ නෑ ශිෂ්‍යයන්ට ඒකෙන් විශාල අසාධාරණ සිදුවේ කියලා. අපි සියලු දෙනාම මං හිතන්නේ අධ්‍යයන කාර්මණ්ඩලයේ හැටියට විශ්වවිද්‍යාල ආචාර සංගමයේ හැටියට අපේ බලාපොරොත්තු ශිෂ්‍යයන්ව උසස් මට්ටමින් හොඳ ප්‍රොඩක්ට් එකක් ලෙස හොඳ මේ ග්‍රැජුවට් කෙනෙක් ලෙස සමාජයට දාන එක මම හිතන්නේ ඉතින් මේ ඉතාමත් අපහසුතාවයට පත් වෙන එක ඒක පිළිගන්න ඕන. මේක මහාවිද්‍යාල සංගමයේ සම්බන්ධයෙන් මට කියන්න තියෙන්නේ දැන් ඒගොල්ලන්ගේ මහාවිද්‍යාල හැටියට ඒගොල්ලන්ට ප්‍රකාශ නිකුත් කරන්න තියෙනම අයිතිය තියෙනවා. නමුත් ඒගොල්ලොත් මේ ප්‍රශ්නය ගැන මීට වඩා සාධනීය ලෙස බලලා වැඩ කටයුතු කරයි කියන එක මම විශ්වාස කරනවා. කැලිෂිදාර ආචාර සංගමයේදී